आयोवा खालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख सियत मध्यान प्रवृत्ति विकाशाय मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्तल සයිනෝෆාම් එන්නත් මිලියනයක් දිවයිනට ඩෙල්ටා වැළඳුණු ආසාදිතයින් 14 දෙනා අතර කොග්ගල ඇඟලුම් සේවිකාවක් මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් දීපු ඇමති කම්බලට වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න ජානක වක්කුඹරගෙන් දයාසිරිට සැර ප්‍රකාශයක් විවාහ මංගල උත්සව සැපයුම් කරුවන්ගෙන් ඉල්ලීමක් දලුත් එක මලුත් අදි ප්‍රථමයෙන් දේශීය පුවා कोग्गल आयोजन प्रवर्धन खलापे एंगलुम कर्मांत शालावक सेविकावाग्द डेल्टा प्रभेदे वेलंदुनु दाहतर दिनातर सीटिन बव हबरादुव महाजन सौख्य परीक्षक वर्या अपकल विमसीमक दी तहवुरु कला गाल्लदी श्रीकेन डेल्टा कोविड प्रभेदे वेलंदुनु आसादिते को हंदुनागत फलमु अवस्थाव मेयाई इंदिया सीक्रेन पेत्रियान डेल्टा कोविड प्रभेदे तवत् आसादितेन दाहतर दिन पिलिबंद ईये दिन कोविड पिलिबंद जात्यांतर वेब्बाडवियक्वन nextstrain.org वेब्बाडविय वार्ता कर तिबुना अदाल आसादितेन वार्ता वी तिबुने कोलंब गाल्ल मातर सह त्रिकुणामलय यन दिस्ट्रिक्क पलिन ईये दिन तहुरुवु डेल्टा कोविड प्रभेदे आसादित पुत्कलिन दाहतर दिन अतर कोग्गल आयोजन प्रवर्धन कलापे एंगलुम कर्मांत शालावक सेविकावाक दवन पव हबरदुव महाजन सौख्य परीक्षक वर्या तहुरु कला मेम सेविकाव रत्कम प्रदेशे पदिंची कारणिया गाल्ल डिस्ट्रिक्केन डेल्टा कोविड प्रभेदे वेलंदुनु आसादितेकु वार्तावु पलमु अवस्थाव मेयाई පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් අද උදැසන 6 සිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ යටිවවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදිනිය වත්ත එලෙස හුදකලා කෙරුණා. නිරෝධායන රීතීන් වලට අදාළ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය මගින් තවදුරටත් අඛණ්ඩව සිදු කරනු ලබනවා. ඊයේ දිනේදී එනම් පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 417 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 47240ක් පමණ වෙනවා. ඒ වගේම බහුතරයක් පිරිස අත්අඩංගුවටගෙන තිබෙන්නේ ගම්පොළ ප්‍රදේශයෙන් එය 112ක් වන අතර මහනුවර ප්‍රදේශයෙන් 85ක්ද ඒ වගේම මාතලේ ප්‍රදේශයෙන් 45ක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. අමතරව බස්නාහිර පළාතේට ඇතුළු වෙන සහ පිට වෙන ස්ථාන 14කදී සිදු කරන ලද පරීක්ෂා කිරීම්වලදී පුද්ගලයන් 7062ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම 165 දෙනෙක් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් ආපසු හරවා යැවීමක් සිදු කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිර්ණායක ලබන 5 වෙනිදා දක්වා වළංගු වෙනවා. ඒ අනුව තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලියම දෙවයිනට රැගෙන විත් තිබෙනවා. චීනයේ බීජින් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-869 දරන ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙන විත් ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1262 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 247ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 98ක්, කළුතරින් 224ක්, කුරුණෑගලින් 37ක්, පුත්තලමින් 23ක්, කෑගල්ලෙන් 76ක්, රත්නපුරෙන් 29ක්, ගාල්ලෙන් 8ක්, මාතරෙන් 21ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12ක්, නුවරඑළියෙන් 11ක්, මහනුවරින් 19ක්, මාතලෙන් 46ක්, බදුල්ලෙන් 17ක් මොනරාගලින් 3ක් අම්පාරෙන් 51ක් මණකලපුයෙන් 41ක් ත්‍රිකුණාමලයෙන් 105ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක් පොළොන්නරුවෙන් 87ක් මන්නාරමින් 8ක් වවුනියාවෙන් 18ක් මුලතිව් දිස්ත්‍රික්කයෙන් 1 ආසාදිතෙක් කිලිනොච්චියෙන් 1 ආසාදිතෙක් සහ යාපනයෙන් ආසාදිතයින් 32ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 264057ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන්පුත් කිලින් 231394 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 29506 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිනේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් වෙනුවෙන් අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දීම සඳහා රෝහල් වලට අත්‍යවශ්‍ය වන ඔක්සිජන් හයි ෆ්ලෝ මැෂින් 3ක් කුලියාපිටිය කුරුණෑගල සහ නිකවරටිය රෝහල් වෙත FMCG බෙවරේජ් ආයතනයේ විසින් පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.
රුපියල් මිලියන 3.9ක් වටිනා නවීනතම ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර මෙලෙස පරිත්‍යාග කිරීම සිදු කරනවා. අමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් එන්නත්තුගයක් හෙට උදැසන මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. අද උදෑසන තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් චීනයේ බීජින් නගරයේ සිට කටුනායක ගුවන්තොටුපළට ලැබුණා. එම ලැබුණු ලක්ෂ 10ත් එක්ක මේ වෙනකොට සිනෝෆාම් එන්නත් ලක්ෂ 51ක් අපේ රටට ලැබිලා තියෙනවා. ඒත් එක්කම සමස්ත හැටියට එන්නත් මාත්‍රා ලක්ෂ 65ක් පමණ අපේ රටට ලැබිලා තියෙනවා. අද දිනේ ලැබුණු එන්නතුත් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාව එන්නත් කරණය සඳහා යොදා ගන්නත් රටේ සෙසු පළාත්වල වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි උදවියට ලබා දෙන්නත් ඒ වගේම ගුරුවරුන්ට සහ අත්‍යවශ්‍ය රාජකාරීවල නියැලෙන කණ්ඩායමකට ලබා දෙන්නයි අපේ බලාපොරොත්තු. ඒ වගේම හෙට දිනේ උදෑසන අපට अमेरिका एक्सत् जनपदी निष्पादने अक्वन फैस एन्नत लभिनव श्रीलंकावतमै दक्षिण आसियानु कलापेम फैस एन्नत लभिन पलविनी रट वत्मन रजे अमात्य दूर पेरिनमीम पिलिबंदव राज्य अमात्य दयासिरी जयशेखर महता विसिन सिदुकल प्रकाश्य संबंधेन अद श्रीलंका पोदुजन पेरमुने अमात्य वरुण प्रतिचार दाक्वनु लभुवा हेदी राज्य अमात्य जानक वक्कुमुर महता प्रकाश कर सिटी लबा दियती अमात्य तनतुरु वल कटियुतु कल नोहेकि नाम एम तनतुरु वलिन इवत विय युतु बबाई බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් වූ කතාබහ පිළිබඳව ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම එම පක්ෂයේ නියෝජිතයින් විවිධ අදහස් පළ කළා. මෙහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වත්මන් රජයේ අමාත්‍ය ධුර පිරිනැමීම පිළිබඳව පළ කරනු ලැබුවේ තරමක කරස්සල ස්වභාවයක්. ඔය හදලා තියෙන මැටි ඇමතිකම්, කුරුඳු ගම්මිරිස් එහෙම ඇමතිකම්, පදික් ඇමතිකම් මට දීලා තියෙන මේවා ඔක්කොම මේ විහිළු ඇමතිකම් හැදුවෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමයි පීබී ජයසුන්දර මැතිතුමයි. අපිව මේ පැත්තක කරලා මේ වැඩක් ගන්න දොත් කියලා කියන්නේත් එයාම තමයි මේ කැබිනට් එක බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ පීබී ජයසුන්දර මැතිතුමා විසින් නම් කරපු කැබිනට් එකක් මේදී මේ ආණ්ඩුව පත් කරපු නැති තැනකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ලොකු කනගාටුවක් තියෙනවා ඒක ගැන. මේ අතර දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පොදු ජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. මට දීපු අමාත්‍යංශේ උක් කියලා තියෙනවා සීනි කර්මාන්තයේ ඉහළ තැනකට ගහලා තියෙනවා ලාභ කරලා තියෙනවා ඒකේ කජු කියලා තියෙනවා කජු සංස්ථාව ලාභ කරලා තියෙනවා ගම්බිරිස් වලට රුපියල් 400ක් පහුගේ කාලේ තිබිච්ච මිල රුපියල් 800ක් කරා ඉදිරියේ ඊට වඩා වැඩි කරලා පෙන්නනවා ඒ දීපු නමේ හැටියටම වැඩ කරලා තියෙනවා ඉතින් වැඩ බැරිය තමන්ට මේක හම්බෙලා වැඩ කරන්න බෑ කියලා හිටන් කෑ ගහන්න තුබ එනන් දාලා යන්න තමයි තියෙන්නේ පොට්ටු එක්කෙනෙක් අස් වෙලා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ තනතුර දෙන්නේ ඒක කාගවත් ත්‍රිදා ගන්න වෙන පක්ෂවලවත් කාර්වත් ඒකට මැදිහත් වීමක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒක අපේ වැඩක් එතුමාට බය විශාල පිරිසක් ඉන්නවා කියලා අපිට දැන් පේනවා මේ වෙනකොට අපි සියලු දෙනාටම වගකීම් බාර දීලා තියෙනවා හැබැයි රජයක් හැටියට අපි සියලු දෙනා අද එක කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා මහර විට මේ රජය තුල ඉන්න ඕනි කියලා මනස හදාගෙන රජයේ වැඩපිළිවෙලට ශක්තිය ලබා දෙන කණ්ඩායම් වලට කලකිරීමක් ඇති විය යුතු නැහැ හැබැයි සමහර කෙනෙක් නිරන්තරයෙන් වෙනත් විකල්ප හොයනවාද කියන එක ප්‍රශ්නයක් මේ කලකිරීම කියන කාරණාව තුල අපි දැක්කා එතුමා විසින් ප්‍රකාශ කිහිපයක් අහගිය දා නිකුත් කරනවා හැබැයි මේ ප්‍රකාශ මං හිතන්නේ නැහැ රජයක් තුල සිටමින් කල යුතු සාධාරණ ප්‍රකාශ කියලා මම දන්නේ නැහැ එතුමා තුල වෙන අදහසක් තියෙනවද කියන කාරණාව खनिज तेल प्रवाहणय करण बौसरयाक उपयोगी करगनिमिन गंजा प्रवाहणय कल सकरवन तिदिनेकु मेरिगम पोलिस विसिन अत्तडंगुवट गेन तिबेनवा ए वेवेल्देनिय पोलिस सिदु कल वटलीमकदी खनिज तेल प्रवाहणय करण बौसरयाक उपयोगी करगनिमिन गंजा प्रवाहणय कल बौसर रथयक रेदुरु सहा सहायकिन देदिनेकु अत्तडंगुवट गेनिमट मेरिगम पोलिस विशेष कंडायमक समत्तुना මෙම බෞසර් රථයේ රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික ප්‍රවාහන සමාගමකට අයත් වූක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙරිගම පොලිසියට ලද තොරතුරක් මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වෙවැල්දෙණිය ප්‍රදේශයේදී මෙම හදිසි වැටලීම සිදු කර තිබුණා. එෙහිදී මෙම බෞසර් රථය සහ එහි ගමන්ගත් පුද්ගලින් තිදෙනා පරීක්ෂා කිරීමට මෙරිගම විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කළා. එෙහිදී ඔවුන් සන්තිකී තිබී ගංජා කිලෝ 2ක් පොලිස් බහරයට ගෙන තිබුණා. गंजा प्रवाहने कल बौसर रते रेदुरु सहा सहायकिन देदना अत्तनगल्ल महेस्ट्रात्वरया वेत इदिरिपत् कोट रेंदुम नियोग लबागिन वेडिदुरटत् प्रश्न किरीम सिदु करन पपाई अपकल विमसीमकदी मेरिगम पोलिसे स्थानाधिपतिवरया प्रकाश कले सिद्ध्य संबंधिन वेडिदुर परीक्षण क्रियात्मकई
රටපුරා රසායනික පොහොර ඉල්ලමින් උද්ඝෝෂණ පැවැත්වෙනවා. සමහර ගොවීන් කාබනික පොහොර වගාව සාර්ථක කරගන්නත් සමත් වෙලා තිබෙනවා. රජය ස්ථීර වශයෙන්ම කාබනික පොහොර වගාව පවත්වාගෙන යාමට තීරණය කරලා තියෙනවා. ඊට සහය දක්වමින් කාබනික පොහොර වගාව දිරිගැන්වීම සඳහා විවිධ කණ්ඩායම්ද මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මඩකලපුව කාන්තංකුඩි ප්‍රදේශයේ කාබනික පොහොර යොදා ගෙවතු වගා කිරීමට දිරිගෙන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවල එළබළු වගා කරන ගොවීන්ට කාබනික පොහොර පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් කොටගල ඩ්‍රේටන් වතු යායේදී සිදු කෙරුණා. මේ අවස්ථාවේදී අපිට පෝර නැහැ නැත්නම් අපිට රසායනික පෝර නැහැ කියලා උද්ඝෝෂණ කරලා ඉන්නේ එකට වැඩිය අපි තිරසාර සංවර්ධන තිරසාර විකල්පයකට යාම අනිවාර්යයි. නාවලපිටිය ගලබඩවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයින් සිය දෙනෙකු සහභාගී කරගනිමින් කාබනික මිරිස් වගාව සිදු කිරීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ ආරම්භ කර තිබෙනවා. මේක අත්‍යවම හොඳ ව්‍යාපෘතියක් මම ඔබතුමාලට කිව්වා මේක කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔයගලන්ට බය නැතුව මාසකට ලක්ෂයකමාරක විතර ආදායමක් තියෙනවා ඒ නිසා අපිට දිගටම මේ කටයුත්ත කරන්න පුළුවන් ඒ නිසා ඔයගොල්ලෝ මහන්සි වෙලා උනන්දු වෙලා මේ කැපකිරීම කරා වගේම මේ පැලට් එක හැදিলা ටිකක් ලොකු වෙනකම් මේ විදිහම බලා ගන්න මේ අතර රසායනික පොහොර ආනයනය නැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා ඇත්ත වශයෙන්ම ලෝකේ කාබනික පොහොර යොදවන්නේ කෘෂිකාර්මයේ යටත්වන ඉඩම් වලින් 1.5% ආසියා හරි අඩුවෙන් කරන්නේ චීනය කරනවා ඒ කරන්නේ යුරෝපයට ඇමරිකාවට එහෙම කාබනික පොහොර වලින් රැව්ව නිෂ්පාදනය කරපු කෘෂි භාණ්ඩවල චීනය යොදවන්නේ නැහැ මෙතන කවිට රටක්වත් ඇත්ත වශයෙන්ම 100%ක් යොදවලා නැහැ ඉතින් මේ මේ ලංකාව මේක කරන්න බලන්න මේක කෙරුවම් වෙන හේතුව මොකද්ද අපි බලයෙන් බලන්න මේ කියන්නේ අපේ නිෂ්පාදනය අඩු වෙනවා තමන්ගේ කුසිකර්මාන්තයේ පිළිමදව අවුරුදු 100,000 ගානක් කුසිකර්මාන්තය කරලා ඒ අද්දකීම් සම්පින්ඩනයක් තියෙන කුසි ගොවි ජනතාවක් අපේ රටේ ඉන්නේ. ඉතින් එවැනි දැනුමක් සහිත ගොවි પરම්පරාවක් මේ ආණ්ඩුවේ නායකයන්ට කියනකොට එකවර රසායනික කුසිකර්ම රසායනික පොහොර නවත්වලා මේ වගාව එකවර මාරු වෙන්න බෑ කියන කාරණාව. ආණ්ඩුව මේ තකතිරි තීන්දුවෙම එල්බගෙන ඉන්නවා නම් ගොවි ජනතාව පාරට බහින්න නැතුව මොකද්ද කරන්න ඕන? කොවිඩ් වසංගතය හමු වේ පීඩාවටපත් විවාහ මංගල ශේෂ්ත්‍රයේ විවිධ පාර්ශව මාධ්‍ය හමුවකට එක් වෙමින් සිය ගැටලු මෙලෙස ඉදිරිපත් කළා. මේ ශේත්‍රයේ ඉන්න ලක්ෂ ගණනක් සහෝදර සහෝදරියෝ රජයටවත් රටටවත් කවදාවත් බලක් වෙන්නේ නැතුව තමන්ගේ ජීවනෝපාය ඉතාමත් හොඳින් කරගෙන ගිය පිරිසක්. මේ ශේත්‍රයේ එක් එක් අංශවල හිමිකරුවෝ වගේම ඔවුන් යටතේ රැකියාව කරන ලක්ෂ ගණනක පිරිසක් අද අන්ත අසරණභාවයට පත් වෙලා ඉන්නවා. ඔවුන් කවදාවත් කිසිම රජයකින් කිසිම දෙයක් ඉල්ලා ගත්තේ නැහැ ඔවුන්ගේ ජීවිතය ගෙනියන්නේ. මේ අවස්ථාවේදී විවාහ මංගල ශේත්‍රයේ විතරක් පටන් ගන්නවා ටික දවසක් යනවා ඊට පස්සේ නවතිනවා ඡායාරූප ශිල්පීන්ගේ සමහර කැමරා උපකරණ අද වැඩ නොකරන තත්ත්වයට පත් වෙලා තියෙනවා අනික් කට්ටිය ගැන සානුකම්පිතව හිතනවා වගේම මේ විවාහ මංගල ශේත්‍රයේ පිළිබඳවත් රජයේ අවධානය මීට වඩා යොමු විය යුතුයි අතිගරු ජනාධිපතිතුමනි ගරු අග්‍රාමාත්‍යතුමනි අපි අසරණ වෙලා ශ්‍රී ලාංකේය රූපලාවන්‍යයේ විශාලංකාර ශේෂ්ත්‍රයේ ශිල්පීන් 90,000කට අධික ප්‍රමාණයක් සිටිනවා ඒ අයගේ පෞල්වලය ඒ අයගෙන් යැපෙන්නම් 115,000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා මේ වසර එකමාරක් තිස්සේ අන්ත අසරණ වෙලා අපේ ශේෂ්ත්‍රයේ බොහෝ පිරිසක් සිටින්නේ අපි දෙපෙයින් නැගී සිටි මිනිස්සු අද අපිට හැමෝටම බරක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව කරා යන ගමනේ ඒ ගමනේ යන්නට අපිට ඉඩ පහසුකම් සලසලා දෙන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපි තමයි ඇත්තටම වෙඩින් එකක ජීවත් වෙන්නේ උත්සවවල ජීවත් වෙන්නේ උත්සව අපේ අතින් තමයි කෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශෙනුත් රජෙනුත් ඉල්ලලා හිටිනවා අපි විසින්ම හදපු ගයිඩ්ලයින් අපිම දීලා තියෙනවා ෆස්ට් වේව් එකයි සෙකන්ඩ් වේව් එකයි දෙකේ
ඉඳෙදිම අපි මේ ආපව විවාහ ශ්‍රේෂ්ඨය පටන් ගත්ත ගම අපි දුන්නා ගයිඩ්ලයින් අපි කියන්නේ 100% හරි කියලා අපි කියන්නේ කිසි දෙයක් 100%ක් සාර්ථක වුණා කියලා හැබැයි දැන් මේ 3rd wave එකේදී අපි ඉල්ලන්නේ ඇයි තව අපිව මේ ගෙවල් වලට අතුරට වෙලා තියාගෙන ඉන්නේ අපේ ගොඩාක් දෙනෙක් දැන් තමුන්ගේ රැකියාව අමතක වෙලා තමුන්ගේ රැකියාවවත් කරගන්න බැරුව මේක හිර කළා තියෙනවා ඇයි අපිව තවත් හිර කරන්නේ මම හිතන්නේ දැන් කාලේ හරි අපි දන්නවා රකින්න අපිත් දන්නවා මේක බැර ඇරුම්කම් අපිට ජීවත් වෙන්න ඕනේ අපේ ගෙදර මේසෙට කෑම ටික එන්නේ කොහෙන්වත් නෙමෙයි රාණ්ඩුවෙන්වත් රජයෙන්වත් ලීසින් කම්පැනි වලින් බැංකුවෙන්වත් නෙමෙයි අපි වැඩ කරොත් විතරයි අපි ඉල්ලන්නේ මුකුත් නෙමෙයි අපි කරගෙන ආපු රැකියාව දෙයියගේ නාමෙන් අපිට ආපහු කරන්න දෙන්න විවාහ උත්සව සම්බන්ධව බැඳුණු මිලියන 1කට එහා ගිය රැකියා සහ සේවා සපයන පිරිසක් බැඳී ඒ කියන්නේ ලොකු ආර්ථික මේ තියෙන தত্ত্বය යටතේ විවාහ මංගල්‍ය කරලියේ ව්‍යවසායකයන්ගේ කඩාවැටීම අවුරුද්දට දරා ගන්න බැරි වෙලා මේ විවාහ මංගල්‍ය කරලිය යම් සීමා සහ රජය දෙන සීමා නීති රීති හරියට අනුගමනය කරමින් ආරම්භ කළ යුතුයි. එසේ නොවුනහොත් ව්‍යවසායකයන් මේ සේවක කාර්ය මණ්ඩලයේ ඔවුන්ගෙන් යැපෙන්නන් සිළු දනාගේ ජීවිත අනාගතය ඉතාම අභාග්‍ය සම්පන්න ඉරණමකට පත් වෙනවා. ඉතින් අපි රජයෙන් ඉල්ලන්නේ කෙසේ හෝ අපිට මේ ශේෂ්ත්‍රය ආරම්භ කරන්න අපිට ඉඩ දෙන්න. අපි ගයිඩ්ලයින්ස් එක්ක අපිට යන්න පුළුවන්. ඒ වගේම රජය විසින් අපිට දෙනු ලබන ගයිඩ්ලයින් ඕන එකක් එක්ක මේ නීති රීති මාලාවක් එක්ක අපිට මේ උත්සව සීල දේ පටන් ගන්න ඉඩ ලබා දෙන්න කියන එක තමයි මේ ඉල්ලා සිටින්නේ. දැන් තවත් පුවත් කිහිපයක් දඹුල්ල නාවුල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිරධාරීන් සහ ගල්කිරියගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිරධාරීන් පිරිසක් එක්ව කහල්ල පල්ලිකලේ අභිභූමිය ආශ්‍රිතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාකාරයක් වැටලීමට සමත් වුණා. එෙහිදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 75000ක් සහ ගොඩ මිලිලීටර් 12000ක තොගයක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රසක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වුණා. කළුතර දකුණ පොලිසියට ලැබුණු තොරතුරක් මත කළුතර ළමා උද්‍යානයේ අසල මාර්ග බාධකයකදී යතුරු පැදිකරුවෙකු පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 16ක් සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන් වයස අවුරුදු 23 34 පසුවන්නන් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සියුත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyutanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියුත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.